ජීවමානවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඊතාමත් ආශිර්වාදමත් වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දවසත් බොහොම අලංකාරයි. මොකද උන්වහන්සේගේ මේ අලංකාර වචනේ ඔබේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ හේබ්‍රියු 13 වන පරිච්ඡේදයේ 5 වන පදය. නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිට බලලා. මක් නිසාද මම කිසිසේත් නුඹෙන් නහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹත් නොහරිමි. උන්වහන්සේම කියා තිබේ. හල්ලෙලුයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපිට හරි අමාරු දෙයක් නේද දරුවනේ. නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. ඕනෙම දෙයක් අපි ඇති තියෙන දෙයින් සතුටු වෙන්න හරි අමාරු පිරිසක්. නමුත් උන්වහන්සේ කියනවා උඹලා තියෙන දේ ගැන සතුටු වෙයල්ලා, නැති දේ ගැන හොය හොය ඒක කොහොම හරි ලබා ගන්න ෆයිට් කරලා, අල්ලපු ගෙදර දේ ගැන හිතලා, මේ පැත්තේ ගෙදර දේ ගැන හිතලා, නැත්තම් තව කාටවත් තියෙන එකක් ගැන හිතලා, Tamanටත් සමහරලාට තියෙනවා යපි බලාපොරොත්තු වෙනවා ඊට වැඩිය දෙයක්. ඇයි හරි තරඟකාරීත්වයක්. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා සතුටු වෙන්න අවශ්‍යයි නුඹලට ඇති දෙයින්. අපි තියෙන දේට ස්තුති කරන්න ඕනේ. අපි බොහෝ වස්තු තෘෂ්ණාව තියෙන පිරිසක්. අපිට පුළුවන් වුණා නම් ඒ ගැටේ ගලව ගන්න, ඒ මුල කපලා දා ගන්න. මේ තෘෂ්ණාව, වස්තු තෘෂ්ණාව කිව්වහම මේ භාණ්ඩ ගැන, යාන වාහන ගැන පමණක් නොවේ, ඇඳුම් පැළඳුම් ගැන නොවේ, කනබුණ දේ ගැන පවා. එතකොට සිතුවිලි වලින් පවා අපි තෘෂ්ණාවල් කරනවා නේද? ඉතින් ස්වාමීන් වහන්සේ කියන නුඹලට ඇති දෙයින් සතුටු වෙන්න, නුඹලට මේ තෘෂ්ණාවෙන් තොර වෙලා ඉන්නම දෙනවා. එහෙම ඉඳවට ස්වාමීන් වහන්සේ කියනවා මක් නිසාද මං කිසිසේත් නුඹෙන් නම් අහක් හොයන්නේ නැහැ. මොන අන්දමකින්වත් මම නම් ඔයාව අතහරින්නේ නැහැ. උන් වහන්සේම කියා තිබේ. මේක කියලා තියෙන වෙන කවුරුත් නෙමේ, උන් වහන්සේමයි. මම කොහොමටවත් නුඹගෙන් නම් මහක් වෙලා යන්නේ නැහැ. තියෙන දේ ගැන සතුටු වෙන්න, ඔබ ඒ දේ පරිස්සම් කරගන්න, ඔබ ළඟ තියෙන දේ. අපි අනික් දේ පස්සේ දුවනකොට අපිට ළඟ තියෙන දේ නැති වෙලා යනවා. ඔබ කල්පනා කරලා බලන්න එහෙම වෙච්ච අවස්ථාවක් ගැන. සමහර වෙලාවට අපිට ළඟ තියෙන දේත් නැති වෙලා යනවා. අපි තමන්ගේ පවුල රකින්නේ නැතුව අනුන්ගේ පවුල් රකින්න යනවා. අපි තමන්ට තියෙන වාහනය ගැන සතුටු වෙන්නේ නැතුව අනුන්ගේ වාහනය ගන්න යනවා. අපිට තමන්ට තියෙන නිවස, ඒ පුංචි පැල හරි මැටි ගහපු තැන හරි අපි තව ටිකක් වැඩි දියුණු කරලා ඒක රැකගන්නේ නැතුව මහ ඉඩමක තට්ටු දෙකේ ගයක් හදන්න යනවා. මගේ ගෙදර ළමයා විභාගයේ පාස් තුනේ විෂයන් දෙකයි කියලා අල්ලපු ගෙදර ළමයා පාස් වුණ විෂයන් තුන ගැන කතා කරන්න යනවා. මේවා අපේ ජීවිතේ දියුණුවට බාධාවක්. අපේ ස්වාමින් වහන්සේත් එක්ක යන ගමන හරස් කරලා බැඳලා තියෙන බැම්මා. නුඹ එසේ නොවන කල, ඇති දෙයින් සතුටු වෙන කල ස්වාමින් වහන්සේ කියනවා මම නම් කිසිසේත් නුඹෙන් වහක්ව නොයමි. කිසිම අන්දමකින් මොන කාරණාවක් නිසාවත් මම නම් නුඹව අතහරින්නේ නැහැ. උන් වහන්සේම හරිම ලස්සනයි. උන් වහන්සේම කියා තිබේ. කවුරුත් කාටවත් කාවිසින් කියන ලද්දක් නෙමෙයි. උන් වහන්සේ ඔබට කෙලින්ම කතා කරනවා අද දවසේ. මම කිසි අන්දමකින් නුඹව නම් අතාරින්නේ නැහැ. අද දවසත් ඊටමත් අලංකාර වාසනාවන්ත සුබ දවසක්. අපි ලදු දෙයින් සතුටු වෙන්නා වූ අනර්ග සෙනගක් වෙමු. සුබම සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.